අෆ්ගනිස්තාන ප්‍රීමියර් ලීග් තරගාවලියේ මේ විදිහට අවසන් වෙලා තියෙන්නේ. මේ තරගාවලියේ පිටින් වැඩි වැඩි පෙන්නපු ක්‍රීඩකයෝ 3 දෙනයි, පන්තියෙන් වැඩි වැඩි පෙන්නපු ක්‍රීඩකයෝ 3 දෙනයි කවුද කියන එකයි මේ බලන්න යන්නේ. තරගාවලියේ වැඩිම ලකුණු ගත්ත ප්‍රතිකරු අතරේ 3 වෙනි තැන දිනාගෙන තියෙන්නේ ක්‍රිස් ගේල්. ගේල් අෆ්ගනිස්තාන ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරඟ 7කදී ලකුණු 315ක් අරගෙන තමයි ප්‍රතිකරු අතරේ 3 වෙනි තැන ඉන්නේ. ප්‍රතිකරුන සාමාන්‍ය 45කුත් පහර දීමේ වේගය 172කුත් සඳවා ගන්න ගේල් සමත් වෙලා තියෙනවා. ප්‍රතිකරු අතර දෙවෙනි තැන ඉන්නේ හසරල්ලා සසායි කියන අෆ්ගනිස්තාන තරුණ ක්‍රීඩකයා. හසරල්ලා මේ තරගාවලියේ තරඟ 10ක ක්‍රීඩා කරලා ලකුණු 322ක් අරගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 32කුත් පහර දීමේ වේගය 194කුත් රඳවාගෙන. ප්‍රතිකරු අතර පළවෙනි තැන ඉන්නේ අෆ්ගනිස්තාන ආරම්භක ප්‍රතිකරු මොහමඩ් ෂේෂාට්. ෂේෂාට් තරගාවලියේ තරඟ 9කදී ලකුණු 344ක් අරගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 43ක් එක්ක. ෂේෂාට්ගේ ප්‍රහාරක වේගය සටහන් වෙන්නේ 175ක් විදිහට. පන්දු යොන්න අතරේ වැඩිම කඩුලුලාභීන්ගේ තුන්වෙනියා කයිස් අහමඩ්. මේ අෆ්ගනිස්තාන තරුණ පාදක පන්දු යවන්න තරගාවලියේ තරඟ 9කදී කඩුලු 15ක් දවාගෙන තියෙන්නේ කඩුල්ලකට සාමාන්‍ය 12.53ක් විතරක් දීලා. වැඩිම කඩුලාභී අතරේ දෙවෙනි තැන දිනාගන්නේ සයිඩ් ෂේෂාට් කියන අෆ්ගනිස්තාන වමක් මද වේග පන්දු යවන්න. සයිඩ් තරගාවලියේ තරඟ 8කදී කඩුලු 16ක් දවාගෙන තියෙන්නේ කඩුල්ලකට ලකුණු 15.25ක සාමාන්‍යයක් එක්ක. අෆ්ගනිස්තාන ප්‍රීමියර් ලීග් තරගාවලියේ වැඩිම කඩුලාභී බවට පත් වෙන්නේ ශ්‍රී ලංකා T20 කණ්ඩායම නියෝජනය කරන ඉසුරු උදාන. උදාන තරගාවලියේ තරඟ 8කට විතරක් සෙල්ලම් කරලා කඩුලු 17ක් දවාගෙන තියෙන්නේ කඩුල්ලකට සාමාන්‍ය 14.71ක් රඳවාගෙන. ඔක තමයි අෆ්ගනිස්තාන ප්‍රීමියර් ලීගයේ වැඩිම වැඩකාරයන්ගේ කතාව. මේකේ වැදගත්කම තමයි ජාත්‍යන්තර T20 වැඩකාරයෝ ඉදිද්දී අෆ්ගනිස්තාන තරුණ ක්‍රීඩකයන්ගේ වැඩ තරගාවලියේ කැපී පෙනුන එක. මේ ක්‍රීඩකයෝ ඉස්සරහට ජාත්‍යන්තර පිටියේ වැඩ පෙන්නයි. අපි අෆ්ගනිස්තානයට වැඩිය ක්‍රිකට් වලින් මොනතරම් ප්‍රවීණ රටක් වුණත් තවමත් අපට මේ වගේ T20 තරගාවලියක් සංවිධානය කරගන්න බැරි වෙලා තියෙන එක තමයි දුකට කර්ම. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්න ක්‍රිකට් රටක කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.